අයිබෝන් සුපර දවසක් වේවා කියලා සියලු දෙනාට ප්‍රාර්ථනා කරනවා. සේද මාවත ආරම්භ කරන්නයි සූදානම්. සේද මාවතේ බොහොම වැදගත් දේවල් සම්බන්ධව අවධානය යොමු කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. නිරෝගී පැහැපත්භාවය කියලා කිව්වට පස්සේ හැමදෙනාම බයක් සැකක් නැතුව පාවිච්චි කරන්න ඇයි හර්බ්ස් කියලා අපි දන්නවා. ඒ නිසාම තමයි ඒ සම්බන්ධව බොහෝ කාරණා අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. බොහෝ විට අපිට ප්‍රශ්න තමයි ඉදිරිපත් වෙන්නේ. ප්‍රශ්නවලට නිවැරදි විසඳුම් ලබා දෙන්නේ අපි අදවසේදීත් සූදානම් වන්නේ. අපිත් ඒ කතා බහකට එකතු වෙලා ඉන්නවා. හැමදාමත් වගේම ඔබට මේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනිය ජැකී අපෝස් මහත්මිය සුබ දවසක් කියලා පිළිගන්න. සුබ දවසක්. අපිට මේ ප්‍රශ්නයක් යොමු කරලා තිබෙනවා තුෂාර හේවා හැට ඉඳලා. මෙන්න මෙහෙම තමයි අහන්නේ. නව ප්‍යානස් කැප්සූල් එක පමණක් ප්‍රතිඵල ලබා දෙන බව ඔබ කියන්නේ ඇයි? එතකොට ඉංග්ලන්ඩ් වගේ, කැනඩා වගේ, ඕස්ට්‍රේලියාව වගේ වැනි හොඳ ප්‍රොඩක්ට් තියෙද්දිත් හැමෝම අහන දෙයක් ඕක. නයිෆෑනස් විතරක් ප්‍රතිඵල ගෙන දෙනවා කියලා නෙමෙයි මම කියන්නේ. රට ගැන හිතලා නිකම්ම ආහාර අතිරේකයක් ගන්නවා නම් ඒකෙන් ප්‍රතිඵල එන්නේ නැහැ. මොකද මතක තියාගන්න හයිඩ්‍රොකිනෝන්, ඒ වගේම රසදිය, ඒව තහනම් වෙලා තියෙන යුරෝපීය රටවල් වල, ඒ වගේම ඔය කියන සංවර්ධිත රටවල් වල ඒවා එහෙ තහනම් වෙනකොට ඒවා ලංකාව වගේ රටකට ආවම බොහෝම කැමැත්තෙන් අපි වැළඳගෙන ඒවා භාවිතා කරනවා. ඉතින් ඒව තහනම් වෙන හේතු තමයි ඒවා අහිතකර ප්‍රතිඵල ගෙන දෙනවා, ඒ වගේම සෞඛ්‍යට හිතකර නැති එක පිළිකා පවා ඇති වෙන හින්දා. ඒ වගේම තමයි බෙහෙත් අඩංගු කැප්සූල් ඒ රටවල් වල නිකන් ගන්න බෑ. ෆාමසි වලින්වත් කඩවල් වලින් නිකන් ගන්න බෑ. ඒවට ප්‍රිස්ක්‍රිප්ෂන් ඕනේ. ඒවට නිර්දේශයක් ඕනේ, වෛද්‍ය නිර්දේශයක්. ඉතින් එවැනි දෙයක් නැතුව නිකන් ගන්න බෑ. නමුත් අපේ රටේ බෙහෙත් අඩංගු කැප්සියුල් ආහාර අතිරේක හැටියට ඕන තරම් මාධ්‍යවල දකින්න ලැබෙනවා. ඒ වගේම තමයි නිකම්ම ගිහලා මිලදී ගන්න පුළුවන් ෆැන්සි ෂොප් වලින් උයි ෆාමසි වලින් උයි. ඒකයි මෙතන තියෙන වෙනස. ඉතින් නයි ෆෑනස් කියන්නේ බෙහෙතක් දශමයක්වත්, බෙහෙත් දශමයක්වත් අංශු මාත්‍රයක්වත් අඩංගු වෙලා නැහැ. එහි අඩංගු වෙන්නේ නීතිගත දේවල් පමණයි, අමුද්‍රව්‍ය. ඕගලන් කියෝලා බැලුවොත් තේරෙන එකේ ෆෑනස් ඉන්ග්‍රීඩියන්ට්ස් තියෙන්නේ. දශමයක්වත් මැංගනීස් සිලිකන් සෝඩියම් අඩංගු වෙනවා නම් ඒව බෙහෙත් අංශයට වැටෙන්නේ, තෙරපියුටික් ගණයට අයිති වෙන්නේ. ඉතින් ඒ හින්දා අපිට ආහාර අතිරේකයක් හැටියට ඒක මිලදී ගන්න බැරි වෙන්න ඕනේ. අනිවාර්යෙන්ම ISO කියන තත්ත්ව සහතිකේ බලන්න ඕගලන් ආහාර අතිරේකයක් ගන්නකොට. ISO කියන්නේ ෆුඩ් ඇන්ඩ් සේෆ්ටි කියන එක. එවැනි ISO කියන සහතිකයක් තියෙනවා නම් ඒක සැබෑ ආහාර අතිරේකයක්. ඒ වගේම තමයි සොෆ්ට් ජෙලටින් විය යුතුයි කැප්සියුල් එකක් ගන්නවා නම් ආහාර අතිරේකයක්. හාඩ් ජෙලටින් එන්නේ බෙහෙත්, ඒ වගේම ටැබ්ලට් ෆෝම් එකෙන් එන්නේත් බෙහෙත්. දැන් අපි බෙහෙත් ගැන කතා කරා වගේම අදි මාත්‍රාවල් තියෙන්නත් බෑ. ඒ නියමිත මාත්‍රාවක් තියෙන්න ඕනේ. බයෝටින් 0.5යි තියෙන්න ඕනේ. ඊට අඩුවෙන් තිබුණාට කමක් නෑ. ඊට වඩා තිබ්බොත් ඒක අදි මාත්‍රාවක්. ඒ වගේම විටමින් ඊ 15.5යි ඇඟට යන්න ඕනේ ආහාර අතිරේකයකින් දිනකට. ඊට වඩා තියෙනවා නම් ඕගලන් වෛද්‍ය නිර්දේශයක් ගත යුතුයි. ඒකයි මම කියන්නේ නයිෆෑනස් නයිබ්‍රෝස් බය නැතුව ගන්න පුළුවන්. මොකද බෙහෙතක් අඩංගු නෑ. සැබෑ ආහාර අතිරේකයක්, ISO සර්ටිෆිකේට් එක තියෙනවා. රට ගැන හිතලා ඔයගොල්ලෝ ඕස්ට්‍රේලියාව වෙන්න පුළුවන්, ඇමරිකාව වෙන්න පුළුවන්, එවැනි රටකින් එනකොට මේක හොඳ එකක් කියලා හිතාගෙන ගන්න එපා. කවුරු කතා කරත්, කවුරු සහතික පෙන්නුවත් ISO කියන තත්ත්ව සහතිකේ බලන්න ඕනේ. අරබ් වල ඉඳලා ගමාරච්චි මෙන්න මෙහෙම අහනවා. අහන්නේ බ්ලීච් ආසාදනයක් හඳුනාගන්නේ කොහොමද? ඒකත් එක්කම දැන් නිරන්තරයෙන්ම මේ පිළිබඳව කියන නිසාම ආසාදනයක් තියෙනවා නම් ඒක ප්‍රතිඵල ප්‍රති අපි මොනවා හරි දෙයක් නිර්දේශ කරන්නේ කොහොමද? ඒක ලබා ගන්න කොහොමද? ඖෂධයක් එහෙම තියෙනවද කියලා, රූපලාවන්‍ය දෙයක් තියෙනවද කියලා තමයි. ඔව්, දැන් බ්ලීචින් ආසාදනයක් හඳුනාගන්න හරිම ලේසි ක්‍රමය තමයි තිසංක මේ කටවටේ කළු වෙන එක. ගොඩාක් අයගේ මේ කටවටේ කළු වෙනවා. ඒක ගොඩක් අය හිතනවා හෝමෝන් ප්‍රශ්නයක් කියලා. හෝමෝන් ප්‍රශ්නයක් නෙමෙයි. එය බ්ලීචින් ආසාදනයක් හැටියට අපි හඳුන්වලා දෙන්නේ. ඒක ඇත්තටම රසදිය, හයිඩ්‍රොකිනෝන් වගේ දේවල් ලේ ඇතුළට කලවම් වුණාම, එහෙම නැත්නම් සෛල ඇතුලේ කලවම් වුණාම එය පිට දානවා. ඉතින් ඒක පිට දාන්න ගත්තම තමයි මේ කටවටේ කළු වෙන්නේ. එහෙම නැත්නම් තනින් තන හම ගිහිල්ලා නිකන් දැන් හිතමු 20-25 අයගේ ලස්සන සෙටින් වගේ හමක් තියෙන්න ඕනේ. ඒ කාලේට හම පුතු පුතු යනවනේ. ඒ කියන්නේ මොන හරි ප්‍රශ්නයක් තියෙනවා මේ රසදිය නිසා ඇති වෙච්ච සෛලවලට. ඉතින් ඇතුලේ ඩැමේජ් එක එළියට පෙන්නුම් කරන්නේ මේ ක්‍රමවලින් තමයි. තව තියෙනවා මේ අඳුරු පැහැති සමක්. අපි කියන්නේ කළු හමක් කියලා. ඒ අයගේ මේ අලුහම් වගේ හැම තැනම ලප එන්න ගන්නවා, සුදු ලප. ඒක තමයි අමාරුම දේසුව කරන්න. නමුත් බ්ලීචින් ආසාදන වලට ප්‍රතිකාර තියෙනවා. ඇලෝ ෆේස් වාෂ්, ඇලෝ ජෙල්, නයිබ්‍රෝස් කියන තුන ගෙදර පාවිච්චි කර යුතුයි. නමුත් මම නැවතත් හැමදාම කියනවා වගේ කියනවා, කටුබැද්දෙත් මීගමුවෙත් අපි නොමිලේ හැම චෙක් කරනවා. ඒක ඇවිල්ලා කරගන්න කියලා ඉල්ලනවා. මොකද ගොඩක් තැන්වල අය කරලා තමයි හැම චෙක් කරන්නේ. නමුත් මේ අපි නොමිලේ කරන දේ ඔයගලන්ට ඒක ලබා ගන්න පුළුවන් ඇවිල්ලා දුරකථන ඇමතුමක් දීලා එන්න.
හොඳයි අපි දුරකථන ඇමතුමක් ලබා ගන්නවා නම් මේ දුරකථන අංක මතක් කරන්න මේ දුරකථන අංක ඔසේ තමයි ඔබ ඇමතුමක් ලබා ගත යුත්තේ 0777-103-795-0777-196 කියන දුරකථන අංක ඔස්සේ ඒ වගේම තමයි අයිෆෝන් ඇන් නියුට්‍රා පුජ්‍යලික සමග මායිලී ජායල කියන පිනට ගියත් සියලු තොරතුරු දැනගැනීමේ හැකියාව තිබෙනවා ඊළඟ ප්‍රශ්නය ඔබ කරලා තිබෙන්නේ මාලිනී වැලිවේරියේ ඉඳලා අපි නයු හර්බ්ස් ආලේපන අවුරුද්දක් තිස්සේ භාවිතා කරනවා අපට හොඳ ප්‍රතිඵල තිබෙනවා හැබැයි නයු ෆයානස් එක ගන්න ආසයි ඒකෙන් වඩාත් ප්‍රතිඵල ලැබෙයිද කියලා ඔව් දැන් අපේ ලංකාවේ තියෙන අනිත් දේ තමයි ඉවසීම මදිකම. ගොඩක් අය මේ බ්ලීචින් ආසාදනයක් තියෙදි නයිව්රෝස් අරගෙන මාස 8ක්වත් ඒ භාවිත කරන්නේ නැහැ නයිෆෑනස් වලට ඉක්මනට යන්න හදනවා. ඉක්මන් ප්‍රතිඵල ලැබෙන්නේ කිමිකල්ස් එහෙම නැත්නම් රසායනික ද්‍රව්‍ය එහෙම නැත්නම් බෙහෙත් අඩංගුනම් පමණයි. ඒක හැමතෙ එච්චර හිතකර නැහැ. ප්‍රතිවිපාක ගෙන දෙන්න පුළුවන්. ඒකයි අපි කියන්නේ මතක තියාගන්න ඔයගලන්ට බ්ලීචින් ආසාදනයක් තියෙනවා නම් මේ නයිව් රෝස් කියන මේකයි ගන්න ඕනේ. නයිව් ෆෑන නයිව් කියන නම දැකපු ගමන් ගිහිල්ලා ගන්න එපා. නයිව් රෝස් එක ගන්න උදේට එකයි රෑට එකයි ගන්න ඕනේ මේ කැප්සියුල් එක. මේකේ ඖෂධ නැහැ. නමුත් ඖෂධීය ගුණයක් තියෙනවා. මොකද බ්ලීචින් ආසාදන කියන්නේ අපි දන්නවා සෛල ඇතුලේ ගොඩාක් ඩැමේජ් වෙලා තුවාල සැරව පවා තියෙනවා. ඒවා මැෂින් එකෙන් චෙක් කරද්දී ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් ඒකට උත්තරයක් වෙන්නේ මේ නයිව්රෝස් එක. නමුත් මේක අභ්‍යන්තරව ගන්න ගමන් ඇලෝ ජෙල් එක ඇලෝ ෆේස් වොෂ් එකත් එක්ක මතක තියාගන්න භාවිතා කරන්න ඕනේ. මේක ගන්න නැතුව අපි නිකන් නයිව්රෝස් විතරක් ගත්තා කියලා හරියන්නේ නැහැ. මේ ඇලෝ ජෙල් එක තිතක් අරගෙන පොඩ්ඩක් ඇඟිලිවල මෙහෙම අතුල්ලලා නිකන් තවරලා දාන මසාජ් එකක් නෙමෙයි. මේක කරන්න පුළුවන් නම් ඕගලන්ට බ්ලීචින් ආසාදන වලින් සුවයක් ලබන්න පුළුවන්. සුව වුණාට පස්සේ ඒ පැල්ලම් යවන්න තව පැහැපත් වෙන්න නයිෆෑනස් ගන්න පුළුවන්. හොඳයි ඊළඟ ප්‍රශ්නේ ඔබ කරලා තිබෙන්නේ නිෂාදි අංජලි කටුනේරේ ඉඳලා මෙන්න මෙහෙම තමයි අහන්නේ මට තිබෙන්නේ බ්ලීච් ආසාදනයක් වෙන්න ඇති කියලා තමයි මම හිතන්නේ. මොහුනේ gedi kisivak නොමැති උනන් නිකන් පිලිස්සුණු ස්වභාවයක් වගේ සමේ තියෙනවා. ඇඟ ඇතුලේ සම ඒ වගේම පැහැපත්ව තිබෙනවා. දැන් නම් ඒ නිසා නයු රෝස් වෙනුවට නයු ෆයානස් භාවිත කළහොත් පිලිස්සුණු ස්වභාවය වැනිදේ ඉවත් වී යාවි නේද? නැත්නම් පිලිස්සුණු ස්වභාවය උනත් බ්ලීච් ආසාදනයක් නිසා නයු රෝස් එක ලබා ගත යුතුද කියලා තමයි අහන්නේ. ඔව් ලබා ගත යුතුයි. නයු රෝස් පමණයි ඔබට භාවිත කරන්න පුළුවන්. ඒ පිච්චිච්ච ගතිය එන්නේ මේ ඇඳුම් මදින ඉස්ත්‍රික්කයක් මූණේ තිබ්බා වගේ පිච්චිලා ගොඩක් අය අපිට හැම චෙක් කරන්නේදී හරියටම ඒ මූණ විතරයි. බෙල්ල හරිය මුකුත් වෙලා නැහැ. නමුත් මූණ විතරයි. අදි සංවේදී ස්ථාන පමණයි ඩැමේජ් වෙන්නේ එළියට පේන්නේ. නමුත් ඇඟ ඇතුලේ ලේවල රසදිය තියෙනකොට මුළු හැඟ ශරීරේ පුරාම ගමන් කරනවා. කොණ්ඩේ අල්ලද්දි අහුරු අහුරු යනවා. එහෙම නැත්නම් යටිපතුල් පැලෙන්න ගන්නවා. එහෙමත් නැත්නම් කොරළ වගේ එන්න ගන්නවා. ඉකිලි ප්‍රදේශවල කිහිලි ප්‍රදේශ පිට පපුව ප්‍රදේශවල බිබිලි එනවා. ඉතින් මේවැනි දේවල් තියෙනවා නම් බය වෙන්න එපා. මානසිකව වැටෙන්න එපා. ඒවට සුවයක් තියෙනවා. gedara භාවිත කරන්න ඕනේ නයිව්රෝස් පමණයි. ඉක්මන් වෙලා පැල්ලම් යන්න කියලා නයිෆෑනස් ගන්න එපා. නයිව්රෝස් ගන්න සුව වෙනකන් ඊට පස්සේ නයිෆෑනස් වලින් පැල්ලම් යවා ගන්න පුළුවන්. නයිව්රෝස් ගන්න ගමන් මතක තියාගන්න ඇලෝ ෆේස් වොෂ් ඇලෝ ජෙල් භාවිත කළ යුතුයි. අපි ඩේ ලෝෂන් නයිට් ක්‍රීම් භාවිත කරන්න එපා කියන හේතුවක් තියෙනවා. ඒවල රසායනික ද්‍රව්‍ය නැති වුණත් ඒකේ තියෙනවා කහ කොහොඹ වෙනිවැල් සුදු හඳු. මේවට ඇතුලේ තියෙන බැක්ටීරියා එළියට අද්දනවා. ඒකයි අපි කියන්නේ දැනට ඩේ ලෝෂන් නයිට් ක්‍රීම් භාවිත කරන්න එපා කියලා. ඇලෝ ජෙල් විතරක් භාවිත කරන්න ඇලෝ ෆේස් වොෂ් නයිව්රෝස් සමග. හොඳයි ඔන්න ආකාරයෙන් තමයි නයිව් හර්බ්ස් එක අත්වල බැඳගෙන අපි කතා බහ කරලේ නිරෝගී පැහැපත් භාවයක් ලබා ගන්නේ කොහොමද බ්ලීච් ආසාදන වලින් මිදෙන්නේ කොහොමද කියන කාරණාව සම්බන්ධව මෙන්න මේ දුරකථන අංක ඔස්සේ ඔබට ඇමතුමක් ලබා ගැනීමේ හැකියාව තියෙන 0777-103-795-0777-196 කියන දුරකථන අංක ඔස්සේ එහෙම නැත්නම් අයිෆෝන් ඇන් නියුට්‍රා පුජලික සමාගම මායිලී ජායල කියන පිටින් ගියත් සියලු තොරතුරු දැනගැනීමේ හැකියාව තිබෙනවා. කතා බහ නිමා කරන්න සූදානම් වන්නේ කතා බහට පැමිණීම සම්බන්ධව ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනි ජැකි අපොස් මහත්මියට අපි ස්තුතිය පළ කරමු. ස්තුතියි. ඔබ සියලු දෙනාට ආරාධනා කරනවා දිගටම ටීවී දෙරණත් එක්ක රැඳෙන්න කියලා. අපි සූදානම් පටිගත කරලා වැඩසටහනකට ඔබව රැගෙන යන්නට.